පසුගිය දිනවල සමාජයේ දැඩි අවධානයට ලක් වූ කොවිඩ් මර්ධන දේශීය ඖෂධය හඳුන්වා දුන් ධම්මික බණ්ඩාර වෙද මහතා අස්කිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ බෙහෙදකීම සඳහා මහනුවරට පැමිණියා. ඉන්නනතුරුව ධම්මික බණ්ඩාර වෙද මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ බෙහෙත විද්‍යාත්මකව අපි සොයා බැලුවා මේ අසනීපේ සුව වෙනවද කියලා. ඒ අසනීපේ සුව වෙන නිසා තමයි අපි ගෙනල්ලා පූජා කරේ. ඒ නිසා මම කියනවා මේ ඖෂධය ඉක්මනින් දීලා මේ වෛරසය මේ රටින් තුරන් කරගන්න, මේ දිනෙන් දින මැරෙන සංඛ්‍යාව අඩු කරගන්න පිහිට වෙන්න කියලා ඉක්මනින්. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා භාවිත කළ හැකි දේශීය වෙදකම සහ කොවිඩ් පැණිය පිළිබඳ දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. අපි යෝජනා කරනවා කොරෝනා පැණිය හෝ වෙනත් දේශීය ප්‍රතිකාර විදියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න පහසුම ක්‍රමය. රසායනාගාර හරහා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන රෝගීන් 10 දෙනෙකුට අදාළ ආරක්ෂක ක්‍රම යටතේ මේ කියන පැණිය ක්‍රියාත්මක කරන්න. හදන පැණි ඒ වගේම මේ කල්ක මේ සියල්ලම අපේ තියෙනනේ ආයුර්වේද අධිකාරියක්. ඒ ආයුර්වේද අධිකාරියෙන් යම්කිසි අධීක්ෂණයක් ඇතුව මේව සකස් වෙන්න ඕන. 3-4 දිනක එක්කව වෙලා අරම මේව දාලා සාදීක්. මම දැක්කේ මිශ්‍රණයේ වෙබ්සයිට් එකේ. විපක්ෂයේ මේ කියන පැණිය අරගෙන තමන්ගේ අඩුපාඩු වහගන්න උත්සාහ ගන්නකොට මට කියන්න තියෙන්නේ කොත්තමල්ලි වෙනිවැල් ගැට මේ සියලු දේවල් දැන් රසායනාගාර වල පරීක්ෂණ කරලාද මේ ජනතාවට පාවිච්චි කරන්න දීලා තියෙන්නේ. ශරීරයට හානියක් සිදු වෙන්නේ නැහැ කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් තමන් ඒ දේ පාවිච්චි කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එක එක හාදේව එක එක දවසට මතුවලා පැණියවල් ඉදිරිපත් කරනවා. දැන් ගිය සතිය වෙනකොට ධම්මික පැණිය බොහොම ප්‍රසිද්ධ වුණා. දැන් අද ප්‍රවෘත්තියක් තියෙනවා ධම්මික පැණිය මුලින්ම පරීක්ෂා කළ වතුර පිටවල රෝහලේ වෛද්‍යවරයෙකුතුළු 7කට කොවිඩ්. යම් නිර්දේශයක් අනුව අපිට පුළුවන් නම් දේශීය ඖෂධයක් හොයාගන්න පැණියක් වෙන්න පුළුවන්, කල්කයක් වෙන්න පුළුවන්, චූර්ණයක් වෙන්න පුළුවන්, ගුලියක් වෙන්න පුළුවන්. දැන් එහෙම නෙමෙයි නෙමෙයි. හතුපෙමිනා වගේ එක එක දවස්වලට එක එක ඩයල් මතුවෙනවා. අර බටහිර ගැති අපේ දේශපාලන නායකව පහුගිය ආණ්ඩුවේ ඉඳපු මේ එන්ජින් ඔයිල් කියනවා ශරීරයට අහිතකර කියනවා සියත වෙන්න පුළුවන් සෑම මාධ්‍යයක්ම මේ පිළිබඳව හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා. දැන් කමිටුවපත් කළා සති ගාණක් වෙනවා තාම පරීක්ෂණ පටන් අරගෙන රැස් වෙලත් නැහැ. හැබැයි බටහිර දෙයක් වුණා නම් එක දවසින් ඔවා ඉඳගෙන කටයුතු කරනවා. බටහිර වෛද්‍ය විද්‍යාව කොයිතරම් දියුණුවයි කිව්වත් වෛද්‍යවරු කවුරුවත් උදේට පැන්ඩෝල් දෙකක් බීලා ස්පිරිටල්ට යන්නේ නැහනේ. වෛද්‍යවරු ඔක්කොම උදේට හොරෙන් හරි ප්‍රසිද්ධිය හරි වෙනිවැල්කට කොත්තමල්ලි එකක් බීලා තමයි රෝවලට යන්නේ. එය නිසියාකාරව රජයේ මේ අවස්ථාවේ ලෝකෙටම අලෙවි කරගන්න පුළුවන්. ඒකට නිවැරදි ආයුර්වේද ක්‍රම භාවිත කළ යුතුව තිබෙනවා. ඖෂධය සකස් කරන ආකාරයේ පිළිබඳව විමසලා නිරීක්ෂණය කරලා ඒමත් තමයි පරීක්ෂණ අවස්ථාව යටතේ පවතින්නේ. දේශීය වෛද්‍ය ක්‍රමය ගැන අධ්‍යයනය කරන්නේ බටහිර මූලධර්ම වලට අනුකූලව. එතන පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි ඔය යුරෝපයෙන් හදන එන්නත තරම් භයානක නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.